ක්‍රිසුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, මම මේ දින කිහිපේ පුරාවටම මෙනෙහි කිරීමට ගත්තේ හිත උපදේශපතෙන් සුදු බයිබලයේ. ඉතින් අපිට හරිම ලස්සන ඕදනක් දෙනවා හිත උපදේශයේ 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. සමිධානන් වහන්සේ අපිට කියනවා, අලසකමින් දිලිඳුකම උපදී, කඩිසරකමින් ධනය උපදී. අපි කතාවක් අහලා තියෙනවා, අලසයාගේ මොළය යක්ෂයාගේ කම්මලය කියලා. අද හුඟක් අය දිලිඳු වෙලා තියෙන්නේ, දුප්පත් වෙලා තියෙන්නේ මුදල් නැතිකම නිසා නෙමෙයි. සමහර විට ඒගොල්ලන්ගේ තියෙන මේ කම්මැලිකම් නිසා, අලසකම් නිසා, අලස පුද්ගලයා හැම විටම තමුන් දැන් කරන්නට තියෙන දේ කල් දානවා. කල් දානවා, පස්සේ කරනවා, හෙට කරනවා, අනිද්දර කරනවා. මෙන්න මේ ආකාරයට හැම දෙයක්ම එහෙමයි. ඒ නිසා ඒ අලසකම කියන එක අපේ ජීවිතවලට ආවොතින්, අපේ ගෙදරට ආවොතින් ඒ ගෙදර හරිම අපිලිවෙල වෙනවා. පිරිසිදුව තියාගන්නේ නැහැ. ඒ ගෙදර රැඳී සිටින්නට සුදුසු පරිසරයක් හැදෙන්නේ නැහැ. හැබැයි කඩිසරකම තියෙන තැන වෙලාව හරිම වටිනා. ඒ කෙනාට පැය 24 මදි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කඩිසරකමින් ඉතා හොඳින් හැම දෙයක්ම කරන්නට උත්සාහ කරනවා. අන්නේ ඒක න දන්නේම නැතුව පොසතෙක් බවට පත් වෙනවා. ඉතින් ඔබත් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න, ඔබත් විවිධ රස්සාවල් කරන අය, විවිධ කටයුතු වල නියැලෙන අය, ඔබේ ජීවිතේ වැඩිපුරම කාලය මිඩංගු කරන්නේ අලසකමින් දුප්පත් වෙන්නද, දිලිඳු වෙන්නද, එහෙම නැත්නම් කඩිසරකමින් පොහසත් වෙන්නද? ඉතින් සුදු බයිබලයේ තුල අපේ ජීවිතය ගොඩනගා ගන්නට අවශ්‍ය කරන අඩුම කුඩුම හැම දෙයක්ම තියෙනවා. මේවා හරිම වැදගත් හිතෝපදේශ, ආත්මෝපදේශ, නැත්නම් ඕවදන්. අද අපි උත්සාහ කරමු එහෙනම් අපේ තියෙන මේ අලස ගතිපැවතුම්, කම්මැලි ගතිපැවතුම් ඉවතලා කඩිසරකමින් මේ ලැබිලා තියෙන දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ අද දවසේදී කරන කියන හැම දෙයක්ම උන්වහන්සේ සඵලමත් කරනවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.